තෙරුවන් සරණයි දීපිහිටයි අද මේ වටිනා වීඩියෝයේ අනුග්‍රහ ආශිර්වාදය ලබා දීලා තියෙන්නේ කැනඩාවේ ටොරොන්ටෝහි පදිංචි ඥානවති කුමාරිහාමි මහත්මිය විසින් හදවත් සත්කමකට ලක් වූ තම ස්වාමියා මහදේවා මදුරනායකම් මහතා සහ රෝගාතුරව විසෙන දයාවති මැණිකේ නැගණියට ඉක්මන් සුවයත් දෙසැම්බර් 25 වෙනි දිනට 12 වෙනි ජන්මදිනයේ සමරන ජෂාන් නේතන් අජිත් මුණුපුරාට සුබපතා සහ චම්පා දේනිය ශංකර් පුතුණුවන්ට ආශිර්වාද පිණිසත් මිය පරලෝකී අජිත් මදුරනායකම් පුතාර නිවන් සුව පැතීමටත් ඔබ අප ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නට කියලා දන්වා තිබෙනවා ඒ මෙතිණියගේ ඒ උතුම් චේතනාව ඒ ප්‍රාර්ථනාව ඒ ආකාරයෙන් මිශ්‍ර සිද්ධ වේවා කියලා අපිත් මේ ලාවේ ආශිර්වාද කරනවා දැන් ඔබ දකින්නේ පසුගිය 18 වෙනිදා අනිමාවට පත්වෙච්ච සිත්සුවේ හතරවෙනි වැඩසටහනේ උපුටාගත් පොඩි පොඩි කොටස් කීපයක් සම්පූර්ණ වැඩසටහන නොවේ සිද්ගත් තැන් වලින් කීපයක් ගත්තා ඔබේ දැනුවත් වීම සඳහා අපි මේක පැවැත්වුවා ඊටාම අලංකාරව පැවැත්වුවා මෙහි ස්වභාවය මෙසේ කියනටයි අපි මේ උත්සාහ කරන්නේ නරඹන්න මම අවසානයේ යම් දැනුවත් කිරීමක් කරනවා විශේෂයෙන් මෙහි ජනප්‍රියතාවය නිසා විශාල සෙනගක් එක්රොක් වෙනවා වැඩසටහන් ගැන අහනවා කතා කරනවා ඒ නිසා ඉක්මන් වෙන්න අර කලින් ඒ වගේ හිත නරක වීම ඇති කරගන්න එපා පරක්කු වුණොත් එන පිළිවෙලටයි ඇතුළත් කිරීම කරන්නේ තව ආසන මං හිතනවා 500කට ආසන ප්‍රමාණයක් තියෙනවා කියලා කිව්වා මම හිතන දැන් 400කවත් ඇති ඒ නිසා ඒ ඉතුරු ටික ඉක්මනින් පුරවන්නට යතු බලාපොරොත්තු වෙනවා මේ වෙනකොට ඒ අවසරපත් එහෙම මුද්‍රණය කරනවා මුද්‍රණය කරලා ඉවරයි ඒක නිසා ඉක්මනින්ම ඇතුල් වෙන්න පස්වෙනි වැඩසටහනට පස්වෙනි වැඩසටහන අපි බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්බන්ධතා ශාලාවේ දෙවැන්ත ගොඩනැගිල්ලේ අර රවුම් ගොඩනැගිල්ලේ ඔය සාමාන්‍ය උල්වල එහෙම තියෙන ගොඩනැගිල්ලේ පවත්වනවා 1700ක් එහි සහභාගීත්වයේ ඉඩ තියෙනවා කියලා අපිට දැනලා තියෙනවා. ඉතින් අපි මේ කාල වේලාවල ඔබට දන්වනවා යම් යම් වෙනස්කම් වෙයි. ඒ නිසා අපිට බොහෝ දෙනෙක් එකට සම්බන්ධ කරගන්න පුළුවන් නිසා අපි භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ වැඩසටහනට ඉක්මන් කරන්න. ඔබට එතකොට පසුවට ගැටලු ඇති වෙන්නේ නැහැ. අපායට ගියත් ඉක්මනට යන්න කියනවනේ. අපායට ඉක්මනටවත් යන්න එපා. හැබැයි සිත්සුවේ ඉක්මනට එන්න ඔබේ සිතයි ගතයි සුව වෙනවා සුව කරගන්න පුළුවන්. අමුතුම කෙනෙක් බවට අලුත්ම කෙනෙක් බවට සමාජයේ වෙනස්ම කෙනෙක් බවට පත් වෙන්නට ක්‍රමවේදී අපි එතන යොදලා තියෙනවා. එහෙම කරනවා නැවත දුක හිතෙන්නේ ලෙඩ වෙන්නේ නැති කෙනෙක් බවට පත් කරලා නිවසට යවනවා කියලා මතක් කරනවා. සිත්සුවේ සත්සංගයේ සිවුමන වැඩසටහන වෙනුවෙන් විශාල පිරිසක් ලොටස් ශාලා පරිසරයට මෙමෙමින් ඉන්නවා. විවිධාකාර වයස් මට්ටම් වල විවිධාකාර වෘත්තීන් වල විශාල පිරිසක් මේ ස්ථානෙට ආද එන්නේ ශාරීරික සුවපත් කිරීමෙන් එහා ගිහිල්ලා තමන්ගේ සිත සුවපත් කරගෙන තමන්ගේ මුළු ජීවිතයම සුවපත් කරගැනීමේ අරමුණෙන් එපමණක් නොවේ ජනතාවට දැනෙන හැඟෙන දේ දිගුඩ කුමාර මහතාගෙන් විමසා දැනගන්නටත් ජනතාවට අද දවසේදී හැකියාව උදා වෙනවා දෙින් මේ එන පිරිසට වගේම ඔබටත් ඉදිරියේදී ඒ අවස්ථාව හිමි කර දෙන්නට දේවසු සේවා මාධ්‍ය කණ්ඩායමක් සූදානම් ඉන්නවා अभी मेला सुधनमेंम जनता ओंट दिन अदहस विमसाबल मत मुल नाम गम विस्तृत युधामुदाकट मम सहभागुना मीट और हतकट काली मगे मे गर्भाशे असनीपियाना एक मठ अयंकरण्ब ये उनाट एक कुमार महत्या विश्वास मगते संबंध उना इट पास मट एक बीच सूएंग मग इट पास कवदेट भेद भीतने किसीम दवास के मग मे प्रतिकार मेकट गीतने एक मट दिन सूएंग इन एक लोकू पीना मे दीगुड़ कुमार महात्मेचर शनगा मेते रसोई पोरा समय मिनसुटल बुरा इतकोटे ऐटम पद
ඉතින් ඒගොල්ලෝ මේක වටහා ගන්න ඕනේ. ඉතින් ඔය විශ්වාස කරන්නේ නැති අයට කොච්චර කිව්වත් සමහර අය විශ්වාස කරන්නේ නැහනේ. ඉතින් ඒගොල්ලෝ අතහැරලා දාලා අපි අපේ ගමන යනවා. අනේ මට එතුමා ගැන කියලා නිම කන්න බෑ. මම ලුබයි වෙල හිටියේ පස්වෙනි මාසේ එතුමාගේ ලුබයි වෙලට මට මේ ගෙදරින් එන්න දුන්නේ නැහැ. එතුමට බාධක තියෙනවා කියලා අපි හැමෝම දන්නවා. ඒ මඩගෙන ඉස්සරහට යන්න ඕනේ. विशाल सहभागी ගොඩක් කාලෙ ඉඳන් අවුරුදු 6 කට ඉඳන් මම එකට සම්බන්ධ වෙනවා පෞලි කට්ටියත් එක්කම අද ආවිතින් අද සතියට මේ මාසාර සම්බන්ධ වෙනවා ආ මේක પરම්පරාව ගොඩක් කාලාවට වැඩි පාරල් යනවා විශාල පිරිසක් එතකොට ඒ වගේ අයට මේ වගේ වැඩසටහනක් කරා මොන වගේ දෙයක් ලැබෙයි කියලා හිතන්නේ ඇත්තටම ජීවිතේම වෙනස් කරගන්න පුළුවන් මේ වගේ වැඩසටහනකට ආවම යාදරණීය මිනිසා දීගොඩ කුමාර මැතිතුමන් මේ මොහොතේදී කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ අපගේ සිත් සුවය සත්සංගය සිව්වන අධීර වෙනුවෙන් පැමිණෙන මොහොත නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සැබෑ මිනිසෙකු පිළිබඳව ජනතාව දැනගන්නවා ඉන් අනුතුරු වුන් හොයන්නට පටන් ගන්නවා කුමක්ද සිද්ධ වෙන්නේ කියලා වුන් විමසා බලනවා සුභහසක් මිනිසුන්ගේ විශ්වාසය එතුමන් වටා ගොඩ නැගෙනවා ටිකෙන් ටික සමාජයේ ඇතැම් පිරිසක් එතුමන්ට තමන්ගේ අසිපත් අමෝරාගෙන සටනට පිවිසෙනවා ඒ සියලු දේ මැද තමන්ගේ සැබෑ ආධ්‍යාත්මික වපසරිය මනාකොට ප්‍රකට කරමින් එතුමන් සියලු දේට කේශර සිංහයකුසේ මෝහන දින ආකාරය අපිට දකින්නට හැකියාව තිබෙනවා අද මේ වැඩසටහන අවසන් වෙනකොට අපේ සිතත් ගතත් දෙකම සුව වුණ පිරිසක් බවට අපි සියලු දිනාම පත් වෙමු කියලා මම ඉල්ලා සිටිනවා දෙගොඩ කුමාර මහතාගේ ජීවිතය ඇතුලේ එතුමන් මාධ්‍ය කලාවට ප්‍රවිෂ්ඨලා ඉන්න කාලේ ජීවිත වෙනස් කරපු කෙනෙක් දශක ගණනාවක පුවත්පත් කලාව ඇතුලේ හැඩවැඩ පාපු දෙවන්ත චරිතයක් හැමතැනම හැම වැඩසටහනකම පන්තිල් ගන්න එක තමයි කරන්නේ පන්තිල් ගන්න එකෙන් වෙන්නේ මොකද කඩන කෙනාට නැවත ගත්ත හැකි ඉතින් ඒකින් කඩන්නත් ලේසි නැවත ගන්න ඕන තව ටිකකින් ඒ ක්‍රමයේ උඩ දැන් ලංකාවේ මේ විදිහට හැඩ ගැහිලා තියෙනවා මේක වෙනස් කරන්න දීගොඩ කුමාර මහත්තයා ගන්න මේ ප්‍රාර්ථනයට මම ඇත්තටම ආශිර්වාද කරනවා අපේ දිවංගත විජය පත්‍රයේ අපි ළඟ වැඩ කරපු කතුරු මහත්තයා කිව්ව දවසක් කිත්ති සමරනායක මහත්තයා දීගොඩට දුන්නම මොනවා හරි දෙයක් එයා ඒ කාලේ හැම එකම කතා කරලා දීගොඩ කියලා හරි පුදුමයි මම කියන්න ඕනේ මම හිතන දේ ඇඳලා දෙනවා කියලා හොඳයි අපි තාමත් ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සූර්යා හෝටල් සමූහයේ අධිපති ජානකී රාමන් මැතිතුමනට මෙතුමලා තමයි ඉන්දියාවේ වැඩසටහන් තුනක් සඳහා අපිට අනුග්‍රහ ආශිර්වාදය දන්ලා අපි කැඳවගෙන ගිහින් සෑහෙන රෝගීන් ප්‍රමාණයක් අපි ලවා සුවපත් කරව ගත්තා ඉස්සරහම වෙච්ච ගමන් කඩේට ආවා මං කිව්වා මගේ හිතේ දෙන කොක්කම් කිව්වා පවුලට පොඩ්ඩක් සනීපනතෝ ඉන්නවා ඒකත් මට කරන්න පුළුවන් ද කියලා කිව්වා වය වෙන්න ඕනේ මං සනීප කරලා දෙන්නම් කියලා පස්සේ ගිහිල්ලා පෙන්නලා ඒක සම්පූර්ණයෙන් දැන් හොඳට ඉන්නවා ඒ කරදර නැතුව සතයක් කරි වීදම නැහැ ඔපරේෂන් නැ මොකුත් නැ අපි ඔක්කොම ගියා ඉන්දියාවට ගිහිල්ලා ඒ කෝවිලේ විෂ්ණු දේව කෝවිලේ තමයි ලොකු කෝවිල එක ලොකු ප්‍රීස්ට් යාත් එක කතා කරලා ඒ හුඟක් කට්ටි ආවා ඔක්කොම සනීප කරලා එවුවා ඒකෙන් දවස් දෙකකින් ඒගොල්ලෝ එන්න කිව්වා අදත් එන්න කිව්වා ඊට අලපු දවසත් ඒගොල්ලන් එන්න කියලා
ඔක්කොම බලලා පැරලයිටික් යන්න වැවිදින්න බැරි එක්කෙනෙක් දැන් හොඳට ඉන්නවා. ඒ වගේ එච්චර හොඳට සනීප කරලා ඉවවා දැන් මමත් කිව්වා ආයි අපි ගිහිල්ලා හිමුන් කියලා විද්‍යාවට ගිහිල්ලා. පූර්ව සූදානම් සංගීතයට පුළුවන් හැටියට ගායනා කරනවා. මේ හිරු එමි මන මල් පොඩි තිබුණා. මේ මල් සුවඳ අද ලොවුතුරු සුව විඳිනා. කලාවේනි දියවර අපේ අම්මා. ඇඳුම නැති වුණත් ඔබ සමාජය ඉස්සරහා ඍජුවම සමචිලිර භාජනය වෙනවා. වැරද්දට භාජනය වෙනවා. ඒ යන්නරු හෙළුවෙන් අර බලපන් කියලා කියනවා. හැබැයි පංචශීල ප්‍රතිපත්තිය නැති කෙනාට හිනා වෙන්නේ ඔබ නැති තරයි. අන්නරු වගේ පචෙක් කියලා කියන්නේ ඔබ නැති තරයි. අරු වගේ සත්තු මරණ ජරා යකෙක් කියලා කියන්නේ ඔබ නැති තරයි. මේ විදිහේ වැරදි දේවල් කරන යකෙක් මෝ කියලා කියන්නේ ඔබ නැති තරයි. ඔබේ ඒ නිර්වස්ත්‍ර භාවයට හිනා වෙන්න ඔබ නැති තරයි. මා මේ අද ආරම්භ කරන්නේ මගේ ආධ්‍යාත්මික පාඨශාලාවේ පෙරපාසල මොන්ටිසෝරි. කවුරු හරි අකමැතිද මම ඔබට දේවල් උගන්වන්න හදන්නේ? දැන් මගේ දරුවෝ ටික සිටින් ඉඳින් ආයි සිටින් ඉඳින් ආයි සිටින්. ඒ බයි බයි බයි. ඔව් මම ඊගා පාඩම දෙනවා. ආලෝක දමනේ මතකයි නේ? නැගිටින්න නෑ අපිට පුළුවන් දෙයක් කරපන්. දැන් තුන්වෙනි වතාවේ එහෙමයි යන්නේ. බුදුන් වහන්සේ අනුවත් යන්න ඕන නේද? කියන කිනේ කරන්න එපා. වෛද්‍ය රෝෂණී රත්නායක මැතිණියට අපි තාමත්ම ආදරයෙන් ගෞරවයෙන් මේ අවස්ථාවේදී ඇරයුම් කරනවා. මේ වකුගඩු වල පටන් ගන්න තැන තමයි මේ ගල ඉස්සලම හැදුනේ. ඊට පස්සේ ඉතින් මාස ගානක් කැක්කුම තියෙනකොට මහත්තයාගේම ගෝලෙක් තමයි මේ කුමාර මහත්තයා ගැන කියලා තිබුණේ. ඊට පස්සේ මායි මහත්තයයි දෙන්නම ඔලබොඩුව පන්සලේ තමයි අපි ඉස්සලාම ගියේ. එතන ගියපුවාම අපිට පුදුම හිතුණා. ඒ කියන්නේ දැක සෙනග වුණ තරම් දැකපුවාම. ඊට පස්සේ කීප සැරයක් අපි ඒවට සහභාගී වුණා. සහභාගී වෙලා ඉතින් ඉන්නකොට තමයි ওই විදිහට මෙව්වා උනේ. ඒ මහත්තයාගේ වැඩ කටයුතු දැන් සම්පූර්ණයෙන් ඒක සුවය වෙලා දැන් ආයෙත් විදේශයේ රස්සාව කරනවා මේ දවස්වල. ඒ අතරේ මගෙත් යටිබඩ සම්බන්ධව ප්‍රශ්නයක් ඇවිල්ලා ඒකත් ඒ විදිහටම කුමාර මහත්තයා කියපු විදිහටම සේරම වැඩ කටයුතු ටික කරා. ඒත් එක්කලම මගෙත් ඒ විදිහටම සම්පූර්ණ නිරෝගී සුවය ලැබුණා ඒකෙන්. කවුද මේ සැහැල්ලුවෙන් ඉන්නුත්තම? කවුද මේ වර්තමානයේ මොහොත විතරක් පරිභෝග කරන සැහැල්ලුවෙන් නිින්දට යන ඊටාම ප්‍රභා සම්පන්න හැමෝම ආදරය කරන අය කවුද මේ? හරියට නැසල වෙන ඔබතුමා පස්සේ කියන්නේ දැම කියන්නේ වා. හා රාතන් වහන්සේ පොඩි එවුන් මොන රහත්වත් නැහැ චූටි එවුන්. ඒ යුවල ඉන්නවයි ගෙදර බොහොම දේව භක්තිය තියෙන අය දෙවියන් වහන්සේ අදහන්නේ. පොඩි බබෙකුත් ඉන්නවා ඔයාලගේ මොන්ඩිසෝරි බබේ. මේගොල්ලෝ හරියට දෙවියන්ට භක්තිමත්. උදේට යාඥා කරනවා රැට නිදාගන්නකොට යාඥා කරලා නිදාගන්නේ. පොඩි කාටද දැන් පුරුදු වැඩි අම්මා තාත්තා කරන බලන්ගෙන පොඩි කට් කරනවා. පොඩි කතණින් කරන්නේ අවුලේ නැහැ. අම්මයි තාත්තයි ගිහින් ඇඟිලි බැඳගෙන යාඥා කරනවා. එයා බලන් ඉන්නවා. දෙවියන් වහන්සේ ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේ අපිට දෙන දායාද වෙනුවෙන් දීමනා වෙනුවෙන් ස්තුති වේවා. එම කියනවනේ අප රැක බලාගත මැනව. ඒ ටික කියන පොඩි එකා හොඳට ඕවා දැන් බලන් ඉන්නවා. බලන් ඉඳලා උත් කියනවා. පොඩි එකා තනියෙන් කියනවා. තනියෙන් ගිහින් නිදා ගන්න ලැබ ඇඳට නැගලා අර විදිහටම දන ගහගෙන ඇස් පියාගෙන කියනවා අම්මයි තාත්තයි අහන් හිටියා. ඌ කියනවා මෙහෙම. ආදරණීය දෙවියන් වහන්සේ සිංහල නෙමෙයි ඉංග්‍රීසියෙන් මම මේ සිංහලෙන් කියන්නේ.
දෙවියන් වහන්ස ඔබ වහන්සේට ප්‍රශංසා වේවා ස්තුති ඔබ වහන්සේ මට අපේ තාත්තලාව සෙල්ලම් බඩු බොහොමයක් ගෙනත් දෙනවා ඔබ වහන්සේට ස්තුති අම්මලාව මට කිරි දෙනවා ඔබ වහන්සේ කෑම බීම දෙනවා අම්මා මාව බලා ගන්නවා මා ආදරේ එවෙනින් ඔබ වහන්සේට ස්තුති අපේ තාත්තා මට ගොඩාක් ආදරේ දෙවියන් වහන්සේ මගේ තාත්තව රැක බලා ගන්න उपहांसी कोमारी मगे तात परेशान करान या तमें मट अवश्य देवल गेना दिने तातर मनोहारी उन्होंने मट इंद्र वैडकने एक निशा तात तवरे का बला गन अम्म दिव्यान्व सेवा गे माया पे अम्म अम्म तमें मगे उक्कम देवल बलाने मगे रिधि ओदर दिन काका ओदन उक्कम अगर अम्म अम्म परेशान कर गान देवी ने रख बला गन मट वैडकने वगे उपहांसी के कुड़ा दारू अवन महावत उपहांसी रेख बला गान उपहांसी ऋतुति महो होंदी रेख बला गान देवी ने मंग हिटी का मंग ओण नीति वाले करना मं तुवाल कर गानी महो परिशंकर देवन इलाकीन ए वगे मेबियान उपहांसी परिशंग नत्ंग अभियोगराय वेली ऊटी तरह तेर डीप मेडिटेशन लेवल गुड़ा अर डीपस्ट मेडिटेशन लेवल के अंदर थीटा लेवल डेलटा एदिरी आनो यथकोट कुडादर निदागन बड़ी हिता बोलो मोनवागे तत्द्या पारीभोगक वेपुर पारीभोगकर अलपाकिन तत्ते आय बीट आवटे ना आय आलपाल आलपाल कुमार आलपाल डीप मेडिटेशन लेवल मैं युवा भावना की रेमी लभ कंपन तरंग संख्या मेक समानुपाति वेनवा मैत्री कंपन संख्या मैत्री करना कंपन संख्या टेलीवीन मैट बेस बट को अरला सिंगल ओम पीम पोत एक लेडाट पैद मंगे हाउस नगेट पुटी वाइट लो सी पोता ओन पोते स्वभाव ගාඩ් එක කරවල පුළුවන් නම් ඇවිද්දවල පෙන්වන්න කියලා කිව්වා අපේ මහත්තයාට අවුරුදු එකමාරක් වෙනවා මේ ඇට මිදුළු වල කැන්සර් එක ඇදිලා ඉතින් ඇවිද ගන්න බැරුව අවුරුදු එකමාරක් තිස්සේ මේ මහත්තයාගේ වැඩසටහන නිතරම අහනවා මගේ පුතත් හැමදාම මැසේජ් යවනවා කුමාර මාමේ අපේ තාත්තව සනීප කරලා දෙන්න කියලා අර මහත්මා ට බොහොම ගොඩාක්ම පින් මාගේ මේ පිළිකා රෝගය සුවපත් කර दुन्नाड़
හරි නේද? හරි හරි. ඔය නැවෙන ෂොක් එක ගන්න. කාට දැන ගන්න. හරි එක. හරි අම්ම. හරි. ගන්න ගන්න මම අර දෙන්න නැති. මොකද කියලා බලන්න ඕයිදී. ආ. දැන් මට කියන්න කුඩුලා තියෙන්නේ කියලා. මොලේ මාස් ගන්න. අප්‍රමාණ වාරයක් පින්දෙනවා විෂ්ණු දෙවියන්ට කාලිමෑණියන්ට ඔබතුමාට දෙවිසුව පවලේ සිදු මම්මා ඇතුළු සියලු දෙනාටම මේ පින නිර්වාණ ශාන්තිය පිණසම හේතු වේවා සිරිමා බෝමැඩ අපේ රටේ ගීත කලාව තුළ ගීත කෙතේ හරි අපූර්ව මනසලකුණක් විදියට අපිට හඳුනන්න පුළුවන් दस मर सेना दिनों बेले जय पेन कर दोत दरा दू कुमरी සන්තෝෂයෙන් බලන්නේ වැඩසටහනත් අද කොහොම කරි මේ බලන්න එනවම කියලා හිතාගත්තා දේසිය පවුලේ කට්ටියත් එක්ක වෙයි කුමාර මහත්තයාව සුදු අම්මන් ඉතින් අපි දෙන්නම ආවා ඉතින් අපි හරිම සන්තෝෂයෙන් තමයි ආවේ වැඩසටහන නැවතත් එන්න බලාපොරොත්තු වෙන මේ වැඩසටහන මොකද්ද ජීවිතේ එකතු කරගත්තේ කියලා බොහොම පොකට සිහි කල්පනාවෙන් ජීවත් වීම තමයි මම මේ පාර ඉගෙන ගත්තේ අනිත් දේ තමයි ඉතින් ඇත්තටම මේ මේ සිත්සුවේට කලින් මම දෙවසව වැඩසටහන් හතරකටම මම මීට කලින් සහභාගී වෙලා තියෙනවා. අනිත් සිත්සුවේ තුනටත් මම සහභාගී වුණා. ඇත්තටම හිත හොඳට සුවපත් කරගෙන යන්න පුළුවන් ඇත්තටම මේ බොහොම මේ පහසුකම් වලින් පිරි මේ ඉතාම හොඳ ප්‍රෝග්‍රෑම් එකක් කියලා කියන්න පුළුවන්. මගේ වැඩසටහන් වල ඔබ දැක්ක විශේෂ දෙයක් තමයි හිනාව මේ හිනාව හියුමරස් කියන එක ඉතාම වටිනා දෙයක් මනසට එතකොට සත්ව ලෝකෙත් බොහෝ වෙලාවට ඔබ අන්තර්ජාලයේ දකින්න ඇති මේ සත්තුන්ගෙත් නොඑක් ඒ අයට ආවේනික වූ ක්‍රියාකාරකම් තියෙනවා විනෝදේ සඳහා සතුට වෙන තැන් තියෙනවා මමත් දැකලා තියෙනවා නොයික් දේවල් මේ සත්ත්ව ලෝකේ හරි අමුතුයි. ඉතින් මම දැක්ක දෙයක් මාවට කියන්න සත්ත්ව ලෝකේ අපි හිතනවා මේ දේවල් නැහැ කියලා.
මේ මාධ්‍ය අංශයේ කෑම කන ශාලාවේ ජනෙල දිනා අපි ඉන්නේ තට්ටු තුනක ඉහළ එතන තිබුණා එහා පැත්තේ ලොකු ගහක් මම කෑම කනකොට හුඟකට ගහ දිහා බලාගෙන ඉන්නවා ওই ගහේ වඳුරු රංචුවක් පදිංචිලා ඉතින් දැන් ඒ ගහ නැහැ එතකොට ඒ වඳුරු රංචුව ආපුව මේ චූටි වඳුරු පැටි එක පොඩි එක චුට්ටම් පැටියේ හරි ලස්සනට ඒ කෑම කාලා ඇවිල්ලා ඌ තනියෙන් සෙල්ලම් කරනවා ඒ අතර පයින්න මේ අතර පයින්න අතුදිගේ පහළට බහිනවා ආයේ යනවා එක එක ඇක්ෂන් දාලා ඉන්නවා මම බලන් හිටියා එතකොට මේ දිවා විහරණය කරන්න මෙතෙන්ට එනවා තවනු එක් සත්තු කාක් විශේෂයෙන් එනවා කෑම කාලෙන් පොඩ විවේකයක් ගන්න ඒ අත්වල වල වහලා පරිශ්‍රයක් ගන්න ඇසෙන් පියාගෙන මම දකින්නවා එතකොට මේ වඳුරා ඉන්න තැනකට මේක කාක්කෙක් ඇවිල්ලා මම බලන් ඉන්නවා මේ කාක්කා මේ පැත්තෙන් හොරෙන් ගිහිල්ලා ඉගිල්ලා තට්ටුවක් දැම්ම අර වඳුරු පැටියට වඳුරු ලොකු අය ඉන්නවා ඒගොල්ලෝ බේරලා මේ පැත්තෙන් හොටෙන් පොඩි තට්ටුවක් දැම්මම වඳුරු පැටිය ඒ පැත්ත හැරිලා බලලා මෙහෙම මෙහෙම කසලා කවුද කිටුවේ කියලා හොයනකොට කාක්කා අනිත් පැත්තෙන් ගිහින් මෙහෙම වහලා පොඩි තට්ටුවක් දානවා ඒතර වඳුරු ඒ පැත්ත බලනකොට කාක්කා ආයෙ යටින් යනවා කොහොම ගින් එක එක පැතිවලට කාක්කා කොටලා හැංගිලා ඉන්නවා ටික වෙලාවක් ගියන් පස්සේ දැක්කා වඳුරා කාක්කා කොටනවා මෙහෙම යනකොට එයා ඉගිල්ලා ගියා එතකන් මේ අර පොඩි එකත් එක්ක සෙල්ලමක් කරේ විහිළුවක් මේ කාක්කා මට හිතුණා මේ සත්ත්ව ලෝකේ කොයිතරම් සුන්දරද කියලා අර වැඩිහිටි කාක්කේ ඒ කාක්කා තමගේ විවේකයට දිවා කෑමෙන් පස්සේ පොඩි විවේකයක් ගන්න ආපු වෙලාවේ අර පොඩි කායක චුට්ටක් සෙල්ලම් කරලා ගියා මේ සත්ත්ව ලෝකෙක මේ දේවල් පොදුයි විනෝදය හැමතැනම තියෙනවා එය සෝබා දහම් විසින් විශ්වයේ මෙහෙවීම මත විශ්වයේ නිර්මාණයක් විදිහටම ලැබිලා තියෙන දේ ඔබ දන්නවද ඒ කොයිතරම් විහිළු දේවල් කරලා සතුටටපත් වුණත් ඒ කාකට හිනා වෙන්න බෑ අපි කාටුන් ශිල්පිය චිත්‍ර ශිල්පිය විදිහට අපි කාක හිනා වෙනවා අඳිනවා අවශ්‍ය වුණාම හිනා වෙන්න බෑ නේද හිනා වෙන්න බෑ කොයි සතාරද හිනා වෙන්න පුළුවන් කිසිම සතෙකුට හිනා වෙන්න බෑ හිනාව ඇතුලේ තියෙන්න පුළුවන් හාස්‍ය තියෙන්න පුළුවන් විනෝදේ තියෙන්න පුළුවන් හිනා වෙන්න බෑ හිනා වෙන්න පුළුවන් මාංශ පේශි තියෙන එකම සත්වයා මිනිසයයි මම මේ කියන්නේ කාටුන් වල නෙවෙයි කාටුන් වල නම් ඕන එකෙක් හිනා වෙනවා සැබෑ ජීවිතේ හිනා වෙන්න අමාරුයි ඒ හිනා වෙන්න අවශ්‍ය කටයුතු සම්පාදනලා තියෙන්නේ ඔබටයි අපටයි විතරයි ඇයි ඒ අපට ඒ අවශ්‍ය නිසායි මං අහලා තියෙනවා හිනා වෙන්න මාංශ පේශි කීපයක් විතරයි ඕනේ මගේ ඔය ඔබ දැක්ක වැඩසටහනේම මං හිනා වෙන්න මේ මාංශ පේශි දෙක බුරුලෙන්න ව්‍යායාමයක් කෙරෙවවා හුඟක් අයට අද හිනා යන්නේ නැහැ නේ අර අපි කියන්නේ නමට කිචි කැවුවා තිනා යන්නේ නැහැ කියලා එහෙම ඉන්නවා සෙට් එක කොච්චර දේවල් කරලා තිනා යන්නේ නැහැ ඉතින් ඒ හන්දා ඒ සියලු දෙනාට මම පොඩි වැඩමුළුවක් ඒ වැඩසටහනේ කරා මේ හකු දෙකේ හිනා වෙන්න බලපාන මාංශ පේශි මම ලිහිල් කිරීමේ අභ්‍යාසයක් කරා ඊට පස්සේ තමයි අර හක හක ගාලා හිනා වෙන්න පටන් ගත්තේ තද වෙලා තිබිලා මේ හකු බුරුල් කරලා දුන්න බ්ලෙස් කරා ආශිර්වාද කරා බුරුල් වුණා ආදැම් බුරුල් දැන් හිනා වෙන්න පුළුවන් කියලා මල් හතයි කට කනේ විහිළුවක් කරා හිනා යන්න ගත්තා අපිට මේ මාංශ පේශි දීලා තියෙන නිසායි ඔබ දන්නවද රවන්න ඒ වගේ 3-4 ගුණයක මාංශ පේශි ඕනේ හිනා වෙන්න පාවිච්චි කරනවට වඩා රවන්න බැහැනේ කටින් විතර බලන්න පුළුවන්ද කියලා හිනා වෙන්න පුළුවන් හිනා වෙනවා මං රවන්න කටින් හරි ඇසුත් ඕන වෙනවා හකු පාඩ ඔක්කොම ඕන වෙනවා තව ඕන අත් දෙකත් ඕන රවන්න ඔය කීයක්ද පේනවනේ ප්‍රායෝගිකවම සත්‍යයක් අද මම ඔබට කතා කරන්නේ මෙන්න මේ ගැනයි මෙහි තියෙන වටිනාකම ගැනයි බුදුරජාණන් වහන්සේගේ දේශනේ යම් තැනක මේ දේ සඳහන් වෙනවා මා ඉදිරියේදී ඒ කරුණු 10 ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා රෝග නොවි සතුටින් සාමයෙන් නිර්වාණයට සමීප වෙන්නට යන මාර්ගයේ කරුණු 10ක් තියෙන දෙයක් මට මතකෙදී දැනුවත් වුණා මා ඔබට ඒ ඉදිරිපත් කරනවා එතෙක් ඔබ දැනගන්න එහි අවසානයේම තියෙන 10 වෙනි අංගය තමයි ඔය හියුමරස් කියන එක හෙවත් හාස්‍ය ජනක දේ හාස්‍ය උත්පාදනය කරන දේට සහභාගී වෙලය අනිත් පැත්ත එක බෙදා හදා ගන්නට. ඉතින් ඒක නිසා අපි දැනුත් මේ ලොකු විහිළුවක් කරලා තරහ වෙන්නේ නැහැ කට්ටිය. දැන් තාම මේ විහිළුවේ අර්ථය හොයමින් පසිනවා පිටිපස්සෙ ඉන්න කට්ටිය. එහෙම තමයි මං තැනට ආවම බොහෝ දෙනා දන්නවා. එහෙම දේවල් තියෙන්න ඕන සමාජයේ. ඇයි හේතුව? මිනිස්යාගේ යහපැවැත්ම සඳහා තමයි සියල්ල නිර්මිත වෙලා නිර්මාණ වෙලා තියෙන්නේ.
අපි ඒවා අපේ අවභාවිතයට අරගෙන තියෙන්නේ ආයහපත් පැවැත්ම සඳහා එහෙන් අතුරුදහන් වෙලා ගිය එක තමයි අද බලන්න කෙනෙකුට කියන්න පුළුවන් මේ සමාජ විශ්ලේෂණයක් මෙච්චර වෙලා තියෙද්දි කන්න බොන්නත් නැ කිසිම දෙයක් නැතුව තියෙද්දි අපි කොහොමද විහිළු කරගෙන hina වෙලා ඉන්නේ කියලා එහෙම එකක් නැ ඒක ඔබට පේනවා සංගීත සම්දර්ශන වලට යන සෙනගගේ තුලින් විකට වැඩසටහන් බලන අන්තර්ජාලයේ ඉන්න සංඛ්‍යාව තුලින් පේනවා ඒ තර්කයේ ප්‍රායෝගික නැතිවිත්තේ හැමෝම විහිළු තහල වලට කැමති විනෝදයට කැමති ඇයි එයින් ලැබෙන්නේ කොමක්ද එයින් ලැබෙන්නේ සතුටයි සතුටටපත් වුනම hina යන්නේ අන්න එතන තියෙන වටිනා දේ සතුටේ තියෙන ප්‍රයෝජනේ කොමක්ද චිත්‍ර කතා පත්‍රය ඉස්සර තිබුණේ මාත්‍යන්ද දීගඩු කුමාරත්‍යන්ද ඒකද නෑ පත්‍රේ නෙමෙයි සතුටේ තියෙන ප්‍රයෝජනය තමයි ඔබ අහලා ඇති සතුටු වෙනකොට hina වෙනකොට ලේ පිරිසිදුනවා කියා කියමනක් සමාජයේ අහලා ඇති ඇත්තින්ම ලේ පිරිසිදු වෙනවා විතරක් නෙවෙයි සියලු සෛල ප්‍රභාමත් වෙනවා hina වෙනකොට එක පාටම බාණ්ඩකෝ මූණක උනා තිබිච්ච අඳුරු ස්වභාවය නැති වෙනවනේ ප්‍රබෝධමත් තත්වයක් ඇති වෙනවා මා ඉන්න තැන මං කොහොමත් ප්‍රබෝධමත් කරනවා සිත්ුවේට එන අය බොහොම පොරකන් නීගාවයකට කොහොමද අපි එන්නේ අනේ අපි වෙනන් අතාරින්න බා තව කට්ටිය අරන් එනවා කියන්නේ මගේ කාර්ය ඔබ ප්‍රබෝධමත් කිරීමයි සතුටෙන් තැවීමයි නිරෝගීමත් කිරීමයි ඔබේ සිත ප්‍රබෝධමත් කරනවා ලේ ධාතුව පිරිසුදු කරනවා ඒ සඳහා මුලින්ම මං ආරම්භ කරනවා ඔබ ප්‍රබෝධමත් කරන්නට සින්දුවකින් නැත්තම් දෙකකින් හරි ආරම්භ කරනවා ඊළඟට විහිළුවකින් ඔබේ හිනාව ඇති කරනවා ඇති කළ ලේ ධාතුව පිරිසුදු කරනවා හැන්දෑවේ යනකොට යන්නේ උදේ කළුවට ආපු කෙනා නෙමෙයි ඉරිලි පාට වෙట్లా යන්නේ බොහොම සුන්දර කෙනෙක් විදිහට යන්නේ බොහෝ දෙනා කියනවා එනකොට ලොකු අමාරු ගොඩක් තිබුණා අර කැක්කුම් මේ කැක්කුම් තිබුණා දැන් එකක්වත් නැහැ මහත්වෝ කියලා මට වැඳලා එනවා එය මගේ හපංකමට වඩා සතුටේ හේවත් සිනාවේ හපංකමයි ඔබ අහලා තියෙනවද දන්නේ ස්මයිල් තෙරපි කියලා එකක් වෝටර් තෙරපි සෝලා තෙරපි කියලා එකක් තියෙනවා ඒක දැන් අතුරුදහන් වෙලා තියෙන්නේ ග්‍රීක යුගයේ පිරමීඩ් යුගයේ තිබිච්ච ලොකු සුවකිරීම ක්‍රමයක් තිබුණා ඒ කරන ක්‍රමේ මා දන්නවා සෝලා තෙරපි එතකොට ඒ සෝලා තෙරපි ඉතාම හොඳින් භාවිත කරපු කෙනෙක් තමයි මහරාවණ රජුරු එතුමා ඒ සූර්යාගේ කිරණ වලින් නොඑක් දේවල් කරා විතරක් නෙමෙයි සෝලා තෙරපි ගැන ඉහළම දැනුමක් තිබ්බා මොන නදයි කියන්නේ සමහර අය දන්නවා ඇති නමුත් මේ වගේ තෙරපි ක්‍රම ගොඩක් තිබුණා ඒ අතරින් ප්‍රධානම එකක් තමයි ස්මයිල් තෙරපි සිනාවෙන් කරන්නා වූ සුවකාරක ක්‍රමවේදය ඉන්දියාවේ තියෙන ස්මයිල් තෙරපි හොස්පිටල් එකක් ඒ රෝහලක් දිල්ලියේ වෛද්‍යවරියෝ දෙන්නෙක් සහෝදරියෝ දෙන්නෙක් තමයි ඒ පවත්වාගෙන යන්නේ මා ගැන කරුණු දන්නවා එහි කරන්නේ මාස 6ක් විශේෂයෙන් හෘද රෝග තියෙන අය ඒ වගේ අසාධ්‍ය අය තමයි තියාගෙන ඉන්නේ ඔය හදවත සම්බන්ධ අය තමයි බොහෝමයක් ඉන්නේ එයාව නවත්තගෙන මාස 6ක් ඒ අයට ඔය අපේ සිත්ුවේ වගේ වැඩසටහන් පවත්වනවා හෙවත් හිනස් වෙනවා වෙන මුකුත් නැහැ හිනස් වෙනවා හිනස් වෙනවා හිනස් වෙනවා හිනස් වෙන ටීවී වැඩසටහන් හිනස් වෙන සජීවී වැඩසටහන් නොඑක් දේවල් දෙනවා යම් සුළු ප්‍රතිකර්මයක් කරනවා අවශ්‍ය ලාවට ඒ බෙහෙත් හේතුත් දෙනවා බෙහෙත් හේතු වලින් සුව වෙන්නේ නැහැනේ වෙන ක්‍රමයක් කිපයද එතකොට ඒ රෝහලේ මාස 6කින් පස්සේ අර තිබිච්ච තත්ත්ව පෙන්නනවා යථා තත්ත්වයට පත් වෙලා තියෙනවා කියලා ඒ ඩිස්චාර්ජ් කළා යවනවා එතකොට මේ ස්මයිල් තෙරපි කියන එක විශ්වමේ 10 ආදයක් අපි භාවිතා කරන්නේ නැති අපේ ස්මයිල් ඇගේ මයිල් ස්මයිල් කරලා තියෙනවා අද අපේ බලවත් අය විසින් ඒක නිසා අපිට hina වෙන්න බැරි තත්ත්වයක් අද උදා කරලා තියෙනවා අද අපි hina වෙනවා නම් අපිටම hina වෙන්න තියෙන්නේ එහෙම හරි hina වෙයලා මම ඉතින් එච්චර තමයි කියන්න තියෙන්නේ මොකද hina වුණොත් අනිවාර්යෙන් ඔබ නිරෝගීමත් භාවයට පත් වෙයි නිරෝගී නොවුනොත් රෝගී වුනොත් සිතේ සතුට නැති වෙනවා සිතේ සතුට නැති වුනොත් රෝගී වෙනවා මේ දෙක එකකට එකක් සම්බන්ධයි එතකොට අපිට කරන්න පුළුවන් දේ කොමක්ද රෝගී වුනොත් ඉබේම සතුට නැති වෙනවා ඒක ආයේ හෑන්ඩල් කරන්න දෙයක් නැහැ ඉබේම සිද්ධ වෙනවා එතකොට සතුට නැති වුනොත් රෝගී වෙනවා ඔන්න අපිට මේ දෙකෙන් පාලනය කළ හැකි පැත්ත සතුට ඇති නැති කර ගැනීම අපිට පුළුවන්
රෝග ඇති නැති කර ගැනීම පාලනය කරන්න තියෙන එක උපක්‍රමයක් තමයි ඒක තෝන් ලනුවක් තමයි ප්‍රධානම තෝන් ලනුවක් තමයි සතුටෙන් සිටීම විනෝදයෙන් විනෝදෙනවට සැහැල්ලුයි සැහැල්ලුවට පත් වෙන කෙනාගේ සැහැල්ලුවට පත් වෙන ගත නෙවෙයි සිත සිත නිරෝගී වෙනකොට ගත නිරෝගී වෙනවා බලන්න සිත සැහැල්ලුවට පත් වෙනකොට වෙන දේ කොමක්ද හිනා වෙනවා විහිළුවට බොහෝ අය කැමති නැහැ යක්ෂයා තමයි විහිළු තහළු වලට සංගීතය රකමැති මොකක්ද ඒ කියන්නේ ඔබ අහලා ඇති යක්ෂයෝ ඇරෙන්න යක්කු ඇරෙන්න අනිත් සියලු දෙනා සංගීතයට ප්‍රිය කරනවා කියලා විහිළු තහළු වලට ප්‍රිය කරනවා යක්කු ඇරෙන්න කියන එකේ තේරුම මොකද්ද විහිළු තහළු වලට ප්‍රිය කරන කෙනා සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක් එක්තරා ප්‍රීතියක් පරිභෝග කරන කෙනෙක් එතකොට සින්දුවක් අහලා සංගීතයට ප්‍රිය කරන කෙනා බොහොම සැහැල්ලු ස්වභාවයේ මනසක් තියෙන කෙනෙක් මොකද්ද මනසේ සැහැල්ලුව කියන්නේ ඒ කියන්නේ මොලේ නෙවෙයිනේ මොලේ සැහැල්ලු වෙන්නේ නැහැ එහෙනම් මරුණාම ගලවලා වෙල්ල දැම්මොත් නම් සැහැල්ලුවේ ඒක නෙවෙයි මනස කියන්නේ මනස කියන්නේ අපේ පංචේන්ද්‍රියෝස්සේ සංජානනේ නොවන දැනෙන්නේ නැති ඒ කියන්නේ ඇහැට පේන්නේ නැති කනට ඇහෙන්නේ නැති විදිහේ දෙයක් ඒ ඔබ මනසින් විතරක් ස්පර්ශ කරන දෙයකට තමයි ඔය අපි කියන්නේ සිත කියන්නේ ඒක ඔබට දැනෙන දෙයක් විතරයි එතකොට මේ සිතේ ස්වභාවය සැහැල්ලුවට පත් වෙනකොට සිතට අදාළ අපි කියන්නේ මානසික කම්පන සංඛ්‍යාතය හරි එතකොට ඔය මයින්ඩ් ෆ්‍රීකවන්සි බ්‍රේන් වේව් ෆ්‍රීකවන්සි නෙවෙයි බ්‍රේන් මෙතනයි වේව් මොලේ කම්පන තරංගයේ නෙවෙයි පටලා ගන්න එපා මනස එතන නෙවෙයි තියෙන්නේ මානසික කම්පන සංඛ්‍යාතය එය සකස් වෙන්නේ හැඟීම් සමග හෘදය ආශ්‍රිතවයි කවදා හරි දවසක හෘදය ආශ්‍රිතව ක්‍රියාත්මක වෙන කම්පන තරංග මැන්නොත් විතරයි ඒ දේ අහුවෙන්නේ ඒ කම්පන සංඛ්‍යාතය ඔබේ සිත සැහැල්ලු වෙනකොට මනස සැහැල්ලු වෙනකොට ඉහළට යනවා හරි එතකොට කම්පන සංඛ්‍යාත ටිකෙන් ටික ඉහළට යනකොට විශ්වයේ තියෙනවා ඔබ දන්න එක එක තත්ත්ව එහි තියෙනවා ඔබ දන්න විශේෂ ශක්තිය කිව්වොත් සුවකාරක කියලා කොටසක් ගැන ඔබ කතා වෙනවා මේ විශ්වයේ තියෙන සුවකාරක කම්පන තරංග වල තියෙනවා සංඛ්‍යාතයක් ඒවෙන් තමයි ඒ සුවකාරක කම්පන ශක්තියෙන් ඒ තරංග වලින් තමයි සුවය ලැබෙන්නේ. බේතෙන් කෙරෙන්නේ තේ දෙයි බේතත් විශ්වයේ තියෙන්නේ. එතකොට ඒ විශ්වමය දෙයක්. ඒතොර එහි හැබැයි ප්‍රමාණයේ මදි නිසා මේ නිකුත් වෙන තරංග වල බලවන්තකම මදි නිසායි සුව වීම නැත්. මේ සුවකාරක කම්පණයේ තියෙන සංඛ්‍යාතයට අන්නර සැහැල්ලු මනස හිමි කෙනාගේ මානසික කම්පන සංඛ්‍යාතයේ සමාන වෙනවා. සැහැල්ලු වෙනකොට ටිකෙන් ටික ටිකෙන් ටික ඉහළට ගින් මෙන්න විශ්වමය සුවකාරක කම්පන සංඛ්‍යාතයේ තලය මෙන්න අපේ පෘථග්ජන මිනිස්යාගේ තලය hina වෙන්නේ නැතුව බුම්මගෙන සින්දු තහන්න සංගීතයේ විසය ඒ වගේ ඉන්න උන් මෙහෙම කඩාගෙන යනවා බලන්න යක්කුන්ගේ කම්පන තලයට යනවා ඔන්න හියුමරස් නැත්තම් විකට වැඩසටහන් බලලා සින්දු අහලා කොහොම හරි සැහැල්ලුවෙන් පොඩි දරුවෙක් වගේ සැහැල්ලුවට පත් වෙන කෙනාගේ මෙන්න ඒ මානසික කම්පන සංඛ්‍යාතය ඉහළට යනවා. දැන් කොතනද ලෙවල් එක? මෙන්න මේ දෙක සම්බන්ධ වෙනවා. සුවකාරක. එතකොට ඔහු ඇතුළ ක්‍රියාත්මක වෙන්න පුළුවන් ඒ මනස තුළ සුවකාරක කම්පන තරංග ක්‍රියාත්මක වෙනවා. රෝගී වෙලා තින්නෝ නම් නිරෝගී භාවයට පත් වෙනවා. ලේ පිරිසුදු වෙන්නේ එසේයි. ඔබ දන්නවා රුධිර ධාතුව ආශ්‍රිතව විඥානය පවතිනවා. එහෙනම් මේ දෙකේ යම් සම්බන්ධයක් තියෙනවා. එතකොට hina වෙන කෙනාගේ නිතර සතුටින් ඉන්න කෙනාගේ ලේ පිරිසුදු වෙන්නේ ඔන්න ඔය ආකාරයෙන්. දැන් පැහැදිලි ඇති. එතකොට රුධිර දාසු ආශ්‍රිතව විඥාන තියෙනවා. එතකොට ලේ රුධිරය නිරතුරුවම ඒ ආරෝපණය ලබනවා. චාර්ජ් වීම ලබනවා. ඇයි? මෙන්න රුධිර ධාතුව කියලා අපි හිතුවොත් මෙන්න ඒ සමග ක්‍රියාත්මක වෙන මං හිතනකොට පේනවා කියලා විඥානමය තත්ත්වය කියලා හිතුවොත් මේ දෙකේ පොඩි ගණතුනක් සිද්ධ වෙනවා. එතකොට මේ ප්‍රභාස්වර නම්
පාරිශුද්ධණං අර සතුටෙන් ඉන්න hina වෙලා ඉන්න කෙනෙක් ගෙනම් මේක පිරිසුදු වෙනවා. ඒතර බුම් මට්ටේ ගෙනම් බුම්මගෙන ඉන්න විහිළු වලට hina වෙන්නෙත් නැහැ. ආය මොනතරම් ආය හකුණං ඈඩ් කරන්නෙම නැති කෙනෙක් නම් සංගීතය ප්‍රිය කරන්නේ නැති කෙනෙක් නම් එයාගේ ආරෝපණය මෙයාට බලපානවා. රුධිර ධාතුවට රුධිර ධාතුව ආව පැහැ වෙනවා. අඳුරු පැහැයට පත් වෙනවා. ඒ රුධිර ධාතුව ආශ්‍රය කරන සෛල සියල්ල රෝගී තත්ත්වයට පත් වෙලා ඒ සෛලත් අඳුරු බවට පත් වෙනවා. ඒ මූණුත් අඳුරේ බලන්න සංගීතේ පිරිනව කරන්නා යක්ෂෙක් කිව්වේ හැඩෙත්තේ වගේ වෙනවනේ. hina වෙන්නේ නැහැ. අර ඉස්සර කීමත් කිව්වා 74 වෙන ගහලා වගේ. ඔක්කොම ජරමරි යාට වෙලා වගේ ඉන්නේ. එහෙම අපිට චරිත හම් වෙනවා. අපි හුඟක් තද විහිළුවක් කරොත් hina යන්නේ නැහැ. මගේ වැඩසටහන් වල මම කියලා තියෙන්නේ බ්ලෙස් කරනවා කියලා. අහුවෙන්න එපා. හකු වැඩ කරන්නේ නැතුව හයි වෙලා තිබ්බොත් මම ආශිර්වාද කරලා තමයි පටන් ගන්න මෙතන ගිහිලා. මම අත් දෙක තියලා මගේ ශක්තිය යොදලා බුරුල් කරනවා. එදත් 500 කිරිය 500 බුරුල් කෙරුවා. සමහර අය කොහමද බුරුල්ලා තිබුණා? කමන්නේ උන් ටිකත් ඔක්කොම එකතු කරලා පොදුවේ බුරුල් කිරීමක් කරා. මේ වැඩසටහන මම නැහැ හිතන්නේ නැහැ. නමුත් සම්පූර්ණ වැඩසටහන වීඩියෝ අපිට බලනකොට බලන්න පුළුවන් මම බුරුල් කරපු හැටි. ඇයි නැත්තම් ඉල්ල හැද්දෙන විහිළුවක් කරත් hina වෙන්නේ මෙන්න මෙහෙම. ඇයි ඔළුවේ තියෙන බර මේවා තද වෙලා මේවා ඔක්කොම තද වෙලා hina යන්නේ. ඇයි කවුරුත් hina යන්නේ නැති? මට තියෙන ප්‍රශ්න වලට මට hina යයි. මට hina වෙන්න මේ ආත්මෙම හම්බෙන්න. බය වෙන්න එපා. ආත්මේ කොටයි. hina නෝ විඳාලා වැඩි කල්ලෝ දුක ඉඳින්නේ නැහැ. ඉක්මනින්ම වැලිගම් පිටිය හරහා තොලංචිලා ගිය හැකි පිනක් කරලත් නැහනේ. අනිවාර්යෙන් අවීචි ගත වුණා. ඒකයි මම කියන්නේ පිනක් කරලා නැහැ කියලා. පිනක් කරපු කෙනා කොහොම හැසිරෙන්නේ? ඔහුගේ මනස සැහැල්ලුයි. සතුටෙන් ඉන්නේ පින කරපු කෙනා. ඔය පව්කාරයෝ තමයි එහෙම ඉන්නේ. සමහර අය එහෙම නෙමෙයි. පටගල hina වෙනවා. දැන් මොහොතකට කලින් අපි මෙතන මාධ්‍ය අංශයේ ඉන්න අයත් ත්‍යාපත්‍ය තංශය තියෙන ඒ අංශයත් මේ පැත්තට ඇවිල්ලා ඉතින් මම විහිළු කරනවානේ. විහිළු කරාම ඉතින් විනෝද සාගරේ ගිලුණා. හැබැයි මම විහිළු කරපු කෙනාට ඒක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. hina වෙන්නේ නැහැ. ඇයි මොකද මොකද කියලා අහනවා. ගට්ටියම හැව මම. මම කිව්වා තාම පත්තුන්නේ නැහැ කියලා. ඔකෙන භාෂා කටේ නවන ටිබ්ලයිට් එක ගුණ වම්මන් ඔක පස්සේ පත් වෙන්නේ කියලා. පත් වෙන්නේ නැහැ. එහෙම ඉන්නවා සමාජේ සමහර ඉල්ලා දෙන විහිළු කරත් පත් වෙන්නේ නැහැ. ඔබ පත් වෙන කෙනෙක් වෙන්න කියන්නේ රාග ද්වේෂ මෝහ වලින් නෙමෙයි. ඒවා මැඩපවත්වන්නට අවශ්‍ය ශක්තියෙන් පත් වෙන්න. එහි ප්‍රායෝගික තැනක් තමයි මම ඔබට අද හිලිදරව් කරේ. සතුටෙන් ඉන්න. විහිළු තහලු ඔබේ ජීවිතයේ තිබිය යුතුයි. උපහාසය ජීවිතේ කොටසක් බවට පත් කරගන්න. අපහාසය නම් හොඳ නෑ. අපහාස කරන්න එපා. සමහර උන් සෙට් එකක් ඉන්නවා අපහාස කරාම hina යනවා ඇති කියලා හිතාගෙන. අන්තර්ජාලෙත් තියෙනවා. හන්දි හන්දි ගාන ගිහින් අපහාස කරන එක කරන්නේ. ඉතින් මන් දන්නේ නෑ hina යනවද කාටවත් කියලා. ඉතින් ඒක කොහොම කේන්ති නියන්නේ. ඉතින් ඒක හොඳ නෑනේ. කේන්ති කියොත් ආයේ ලේ ධාතුව දුර්වල වෙනවා. දුර්වල ලෙඩ වෙනවා. ඒක නිසා කේන්ති යන දේවල් ඇසියෙන් වැළකිලා සමහර channel තියෙනවා විහිළු කතා කියන අපේ තරුණේ අපේ කොල්ලෝ කෙල්ලෝ හරි දක්ෂයි. හාස්‍යයට අපි දකිනවා බොහොම ලස්සන දෙපැත්ත කැපෙන්නේ නැති අසභ්‍ය දේවල් නැතුව ලස්සනට කියන කරන අඳින දේවල් අපි දකිනවා. ඒවෙන් පිළිහිට ගන්න එක මේ නොමිලේම ලැබෙන දෙයක්. ඊළඟට මේ හක්කේ තියෙන මාංශපේශි මේ hina වෙන්න අදාළ ඒවා hina වු නැත්තම් හයි වෙනවා. ගල් වෙනවා. සමහර අය මට ඇවිල්ලාම කියලා තියෙනවා මේ හක්කට ආශිර්වාදේ මං හැම මොකද කියලා. මීට වැඩි අරින්න බෑ. මම උනේ අයි මක් කළාද කියලා දන්නේ නැ පොඩි කාලේ ඉඳන්. ඉතින් මං චෙක් කරලා බලනවා පොඩි විහිළුවක් එහෙම කරා මූට hina නෝ කියලා. මූට නෙමෙයි hina යන්නේ. මූට hina ගිහිල්ලම නැහැ. මම හිතන්නේ පොඩි කාලේ ඉඳන්ම මූට පත්තු වෙලා නැහැ විහිළු කරන ඒවා. ඉතින් මෙහෙම. ඔහොම කර කර ඉඳලා මූට hina වෙන්න බෑ. කට අරින්නත් බෑ දැන්. දැන් කෑම කනකොට ලොකු හැන්දකින් එහෙම ජීවිතේ කරන්න බෑ. උට කන් හැන්දකින් තමයි කන්න පුළුවන්. ඔච්චරයි පුළුවන්. ඉතින් ඒක නිසා ඒ தත්තු උදා කරගන්න එපා. ඒක මේ පොඩි දේවල් තියෙන බාන කොයිතරම් සතුටින් ඉන්න පුළුවන්ද කියලා. අර සීටි ප්‍රනන්දු මහත්තයා කියනවනේ අවදි වන්න දීප්තිමත් දිනකේ උදා වෙලා තියෙන කියලා අඩු ගන්න. ඒකවත් අහලා අවදි වෙලා සතුටින් හිටන්න. සිතනවාට වඩා සොඳුරු විනෝදබර ලෝකයක අපි ජීවත් වෙන්නේ කියලා. ඇත්ත නෙමේද? මේක එක විනෝද සාගරයක් නේ. අපිට පුළුවන් ඉන්න ඕන කවුරු හරි කරන පිස්සු වැඩක්
මොනවාරි නොසන්නාල වැඩ නම් ඉතින් අපි කැමති නෑ. නමුත් ගොන් වැඩ කරනවා නේ. අද පිරිසක් ගොන් වැඩ කරනවා. දැක්කහම ඉතින් අපිට ඒක විනෝදයට අරගෙන ඉන්න වැඩ නේ මොනවද කරන්නේ? විරුද්ධ වෙන්න ගියොත් එපා. ඒව නෙවෙයි. හැම තැනින්ම හාස්‍ය මතු කරගන්න දක්ෂෙක් වෙන්න. එකතු වෙන්න. එකතු වුනහම වල්පල් කුණු හරප නෙමෙයි. අපිත් එහෙම අපි කවුරු යවුනාම ඉතින් පොඩ්ඩක් කාඩ් ගන්නෝනේ. කවුරු හරි එක්කෙනෙක් එදා දවසේ බිලි වෙනවා. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. නමුත් තරහින් නෙමෙයි බොහොම ආදරෙන්. ඉතාම ආදරෙන්. ඉතින් ඒක අඳ කවුරු තරහ වෙන්නෙත් නැහැ. ඉතින් ඒක පොදුයි කැරකිලා යනවා වටේ. මටත් එක එක ඒවා කියනවා. මං ගණන් ගන්නේ නැහැ. ඉතින් එහෙම ඉන්නවා. වෙන කෙනා දීගොඩක මාටියක් කවුද හිලු කරන්නේ කියලා. නැහැ කරන්න මොන්ට කිව්වට අහන්නේ නැහැ. ඉතින් මොනා කරන්නද? මාත් මට hina වෙලා ඉන්නවා ඉතින්. එහෙම ඉන්න බෑනේ. මගේ තලේ පිරිසුදු වෙන්න බෑ. මොන જાතියින් හරි. මෙන්න මේක තමයි මම අපිට දෙන්න බොහොම සරල සුන්දර දහම. එතකොට කෙනෙකුට කියන්න පුළුවන් නෑ බුදුහාමුදුරුවා කියලා නෑ කියලා. ඒකවල කැටියෙන් කියන්න තියෙන්නේ අනේ ඔබ දන්න ලබ්බ කියලා තමයි කියන්න තියෙන්නේ. වෙන කියන්න දෙයක් නෑ. උන්වහන්සේ දසන් දක්වා hina වෙන්නේ නැති උත්මයෙක්. උන්වහන්සේ hina වෙච්ච තැන් දෙකක් සටහන් වෙනවා ජීවිතේ උන්වහන්සේගේ. නමුත් බුදුරජාණන් වහන්සේලාගේ සිරිතක් තමයි දත් පෙන්නලා hina වෙන්නේ නැහැ කවදාවත්. හක 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 ගාලා hina වෙන්නේ අර ලාෆින් ගෝඩ් වගේ. ලාෆින් බුද්ධ කිරේ කියන බුදුරෙක් නෙමෙයි ඒ. එතකොට ඒ පින්තූරේ තියෙන මේ විදිහ ඒ යම් හේතුවක් නිසා සිනාවී තර වෙන්න කියන එකේ තියෙන්නේ. ඒකෙන් අර මහතරින් hina වෙලා නිරෝගීකම සමෘද්ධිමත් භාවය තමයි ඒ රූපෙන් ඒ ලාෆින් ගෝඩ් ලාෆින් බුද්ධ කියලා ඒ කියන පින්තූරයෙන් ගම්මේ වෙන්නේ. ඒකත් අපිට මේ ලාවෙම දැනුවත් වෙන එක හොඳයි. එතකොට බුදුන් වහන්සේට hina ගිය අවස්ථා දෙකේම උන්වහන්සේ කරලා තිබුණේ සෙනගට පිටුපාලා අනිත් පැත්ත හරිච්ච එක කියලා කියනවා. ඇයි? එතකොට උන්වහන්සේ hina යන විත්තිය දැනෙන්නේ නැති මෙහෙම. උරපත් දෙක හැල වෙනකොට. උන්වහන්සේ hina කරලා ආයෙ සෙනග පැත්තට හැරිලා තියෙනවා. ඇයි? මේ උන්වහන්සේගේ හකු හොඳට වැඩ කරනවා. අපි ඔක්කොටම වැඩි හොඳට මේ මාංශ පිසි වැඩ කරනවා. උන්වහන්සේ සැහැල්ලු භවයේ කෙරවල අග්ගිස්ස. උන්වහන්සේ ඒ උසස් කම්පන සංඛ්‍යාතවල කෙරවල. උන්වහන්සේ ඊටාම සංවේදී, ඊටාම දැඩිම සංවේදී කෙනා. දුකට සංවේදී. දුකට විතරද සංවේදී නෑ. විහිළුත අහළු මොනව හරි කිව්වනම් සංවේදී නැද්ද? ටක් ගාලා පත් වෙනවා. අර සමාජ වචනේ. දැන් සමහරකට පත් වෙන්නේ විහිළුවක් කිව්වම සැහැලා ගින්නේ. උන්වහන්සේටම නෑ. මොකද උන්වහන්සේ ඊටාම තියුණු ඉන්ද්‍රියන්ගෙන් යුක්තයි. හොඳ තියුණු මනසක් තියෙනවා මොළයක් ඔක්කොම තියෙන නිසා උන්වහන්සේට විහිළු කරන්න හැදෙන එකටම තේරිලා ඉවරයි සිද්ධිය. ඒ අදාළ උන්වහන්සේට සිනාගිය සිද්ධි දෙකේම සිද්ධිය භාගයට කියනකොට උන්වහන්සේ අනිත් පැත්ත හැරිලා තියෙනවා. මොකද? අනිත් අයට කලින් පත් වෙලා ඉවරයි මේ යන්නේ මේ වැඩේ කියලා. ආන්නේ ඒ බලන්නේ එතන කොයි තරම් දෙයක්ද එතන තියෙන්නේ කියලා. මේ බෞද්ධයින්ට විශේෂයෙන් කොයි ආගමේ ඉන්න අයටත් එක්ක මම එකක් කියන්නම්. මේ hina වෙනකොට පව් කියලා සමහර අය හිතන් ඉන්නවා. මම එක විහාරස්ථානයක අපේ නායක පණ්ඩිත හාමුදුරුවත් එක්ක කතා කර කර හිටියා. නිමාවට දවසක ගිහින් යුණාසේ මයි හරි මිත්‍රයි. ඒකේකොට අපි බලන් හිට අපි එක එක පොඩි පොඩි සමීෂ් කියන වැඩ කරනවා. මම මේක කලිනුත් කිව්වා. ගේට්ටුවෙන් ඇතුළේ බෝධි පූජාවට සෙනග යනවා. යන එක්කෙනෙක්වත් hina නම් වෙන්නේ නැහැ. මම ඇයි හාමුදුරේ hina වෙන්නේ නැති පන්සලේ hina වෙන්න තහනන්ද කියලා. මම කිව්වා එහෙම තහනමක් කවුරුත් දාලා නැහැ. බොහොම ප්‍රීතියෙන් සතුටෙන් ගත කරන ආගමක් තමයි බුද්ධ ආගම. අද බුද්ධ ආගම පත් කරලා තියෙන එකට නෙමෙයි. බයෙන් මිදීමේ ආගම. අද පන්සල් යන්නේ ඇයි? අපාය යනවට බයයි. බෝධියට යන්නේ ඇයි? බයෙන්. ඇයි? බෝධිය තියෙන්නේ බය වුණාම යන තැනක්. රෝග බීති ඇති වුණොත් වයසට ඔය AR කියන බීති ටික ඇති වෙනවා නේද? ඒ බීති වල බය නැති කරගන්න යන්නේ බෝධින් වහන්සේ ගාවට. බයෙන් තෘප්ත වෙලා යන්නේ. ඇයි? එක්කෝ ලෙඩක් වුණාම නැත්නම් මොකක් හරි හැඳි ගෑවිලා ගියාම එතකොට තමයි යන්නේ. ධ්‍යානේ කටිනා වෙන්න බෑනේ. මං හාමුදුරන් යෝජනා කරා මුන්නාසේ මාත් එක්ක වැඩියා. පොඩ්ඩක් ගිහිල්ලා අපි හොයමු අර බෝධින් වහන්සේ ගාව කවුරුත් හයියෙන් කතා කරන්නේ නැහැ ගෞරවය පිණිස. කමන්නෑ කියන්නේ. එතකොට මෝණි ඉස්සරහාට ගමේ කෙනෙක් ආවම වුණත් මේ අර වතුර කල්ලේ අරන් යනකොට hina වෙන්නේ කොහොමද දන්නවද? hina වෙන් කොහයියෙන් හොඳට හකක ගන්න එපා එතන සිද්ධාත්තයන් නිසා. නමුත් බය නැතුව ඇස් දෙක අරලා කොහොමද අපි පූජාවට ආවා කියන්න පුළුවන් කැමතිනම්. ඒ හත් දිභාගේ වතිනා වෙන්නේ නැහැ. පන්සල ඇතුලේ ගෞරවය පිණිස නෙමෙයි hina වෙන්නේ නැත්තේ බයට. hina වුණොත් අපහාය යන්නේ නැහැ. උන්වහන්සේත් මාත් බෝධින් වහන්සේ ළඟ ගිහිල්ලා ඉස්සලා මේ අරන් එන කෙනාගෙන් අහුවා උපාසක අම්මා අද බෝධි පූජාව කර මොකද හදිසියේ? මොණි hinaවක් නැහැ. උන්වහන්සේ දැකලා වැඳ වැඳලා අපේ ලොකු දුවට පිළිකාවක් ඇදිලා ඒක. අනික් කට්ටියත් ඒ විදිහටම යනවා. ඒතර බෝධින් වහන්සේ කියන්නේ පුදුමාකාර
පාපයක් කරපු ස්ථානයක්ද ඇයි ඔක්කොගේම මේ 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 රිලා කටවල් බල බල ඉන්න එතකොට ඒ බෝධියේ වැඩ ඉන්න දෙවිවරු මොනතරම් පාපයක් කරලා තියෙනවද මේ වගේ මූණු ටිකක් දිහා බල බල ඉන්න දෙවිවරු චිත්ත ප්‍රීතියට කැමති අය ප්‍රීතියම ආහාරය බවට පත් කරගත්ත ඇත්තෝ සතුට හොයන්නේ එතකොට මේ සතුට වෙන්න පින් අනුමෝදන් වෙන්න වැඩම කරලා ඉන්න දෙවිවරු මොකද දකින්නේ මෙහෙම කරා යනවා මෙහෙම කරා යනවා ඉඳීද ආශිර්වාද කරයිද අනේ පව් මෙහෙම දෙවිවරු ගැන මගෙන් අහගෙන මං කියන්නම් විහිළු තහළු කරන තැනයි දෙවිවරු ඉන්නේ අර සින්දුවේ තියෙනවා අර පාර කපන තැන මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ කියලා ඒක එකංශයක් ඒ දෙවියෝ කියලා කියන්නේ මනුස්ස දෙවියන්ට සමාජ සේවය යෙදෙන තැන දෙවියෝ වැඩ ඉන්නේ කියන එක ඒක සත්‍යයක් මම මේ කියන්නේ සැබෑම දෙවිවරු වැඩ ඉන්නවා විනෝදකාමී තැන්වල සතුරු තියෙන තැන්වල ඇයි ඒ අය පෘථග්ජන අය විහිළු තහළු කරන තැනට ඇදිලා යනවා ඔබත් අද අද විහිළු කරන අන්තර්ජාල වැඩසටහන් හරි ජනප්‍රියයි ඒ පුතාලායි කරන වැඩසටහන් බොහෝ දෙනෙක් බලනවා ලස්සන ඒවා තියෙනවා සත පහකට වැඩක් නැතිවත් තියෙනවා නමුත් සෙනග ඇදීමක් තියෙනවා එතනට සංගීතීර වගේමයි එතකොට දෙවිවරු මේ සියල්ලට ප්‍රියයි ඒකකට හවුල් වෙන්න අසභ්‍ය ජරාවල් වලට දෙවියෝ පිරේ නැහැ නමුත් සබ්බ යහපත් විහිළුවක් කරන තැනට දෙවියොත් ඇවිල්ලා ඒකත් එක්ක සම්බන්ධ වෙලා ඒත්ත් ඒ සතුට විඳිනවා ඒ අයත් එක්ක දෙවියොත් ඉන්නවා ඒකත් ඔබ මතක තියාගන්න මොකද හේතුව නොහික් දේවල් කතා කරද්දී අපි යම් දිව්‍ය ආත්ම අද ලබාගෙන ඉන්න දෙවියොත් සමග එතුණට අපිට ලැබිච්ච අත්දැකීම් අපිට දැනුවත් වෙච්ච දේවල් තමයි බහුතරයක් අය මේ පොළොවේ ඉඳලා ඒ තත්ත්වයට ගියාය අපි සමග සම්බන්ධ වෙන බොහෝ දෙවිවරු අපේ ලංකාවේ යම් කාල සීමාවන් වල ජීවත් වෙච්ච අය මගෙත් එකම කිව්වා ඔය කරන විහිළු තහළු විතරක් නෙමෙයි නොපනත්කම් හොඳකම් ඔක්කොම අපි හොඳට අත්දැකපු අය පොළොවේ අපිව ඔක්කොම දන්නවා කියලා කතා කරන කියන දේවල් කරන ඒවා නොහොබිනකම් ඔක්කොම අපි දන්නවා අපි තොතන ඉඳලා ආවේ කියලා ඉතින් ඒ දැනුවත් වීම තියෙනවා එතෙන්ට ගියා කියලා අමුතුම කෙනෙක් නෙමෙයි මොකද දෙවිවරුන්ට පූර්ව ජන්මේ බොහොම ලස්සනට පේනවා අතීතේ බලන්න පුළුවන් මානසික ශක්තියක් තියෙ නැත්තෝ බහුතරයක්ම ඉන්නේ ඉතින් ඒගොල්ලෝ දකිනවා ඉතින් ඒක නිසා අපි දන්න දේ තමයි දෙවිවරුත් ප්‍රසන්න භාවයෙන් යුක්තැනට කැමති ඇයි හේතුව අන්න අර මූලික හේතුවමයි ඒ ස්ථානෙත් ඔබ දන්නවා යම් කම්පනයක් වයිබ් එකක් කියන්නේ වයිබ්‍රේෂන් එකක් කියන්නේ කම්පනයක් තියෙනවා විහිළු තහළු කරන තැනක තියෙන වයිබ් එක අපේ කොල්ලොන්ගේ භාෂාවෙන් වයිබ් එක හොඳයි ඒ වයිබ්‍රේෂන්ස් හොඳයි ඒ වයිබ්‍රේෂන්ස් හොඳ නිසා හොඳ වයිබ්‍රේෂන්ස් වලට ඒ ඉහළ වයිබ් එක පරිහරණය කරන දෙවිවරු කැමති ඔබ කැමති කොතන ඉන්නද එක තැන තියෙනවා අඳෝනාවල් නගන තැන එක කාමරයක අඬනවා යුරෝ පට්ටංග ආගෙන නැති බැරිකම් කියනවා හොටු පෙරාගෙන අඬනවා පලි ගහනවා ජරමර ගොඩයි අල්ලපු කාමරේ බොහොම ප්‍රසන්නව විහිළු තහළු කරගෙන කට්ටියක් ඉන්නවා මුන්ටත් කන්න නැහැ අරුන්ටත් කන්න නැහැ දෙපැත්තක් ඔබට යන්න ලැබුණොත් ඔබ යන්න කැමති කොයි කාමරයකටද හැබැයි දෙපැත්තම කණ්ඩත් නැහැ අඳින්නත් නැහැ දෙකම එකයි ඔන්න උත්තරේ තියෙනවා ඒක නිසා ඔබට මීට වඩා දියුණු වෙන්න අවශ්‍ය නම් මගේ සිත්සුවේ ප්‍රධාන අංගයක් තමයි ඔබ මේ ආකාරයෙන් සුවපත් කරනවා සුවපත් කිරීමෙන් ඔබේ ශාරීරිය සුවපත් වෙච්ච ආකාරය මා පැහැදිලිව පෙන්නනවා නොඑක ආකාරලින් ආශිර්වාද කිරීම ඒක තියෙනවා ආධ්‍යාත්මික ශක්ති සුව කිරීම ආධ්‍යාත්මික සත්‍යම් ආදී දේවල් මා තුළ තියෙනවා ඒ දේවල් අපි ප්‍රකට කරනවා ඊට අතිරේකව ඕනම කෙනෙකුට තමන්ගේ තියෙන භයානක අසනීපව සුව කරගන්නට මෙවලමක් විදිහට මේ දේ යොදා ගන්න පුළුවන් කියලා අවසාන වශයෙන් සිහිපත් කරනවා අපි තවදුරටත් දීර්ඝ වැඩසටහනක මේ ගැන සාකච්ඡා කරමු එතෙක් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි තුන් ලොවක තැන මහ මුනි නානන් තුන් ලොවටම දෙසු ධර්ම අග තැන් සක්වල ගා